විශේෂයෙන්ම ඇඹිලි පිටියේ සිද්ධියෙන් පස්සේ ඒක ලැබුණේ පරස්පර විරෝධී වාර්තාවක් තිබුණා. ඒ මොකද සිදුවෙන්නේ කියලා බලන්න අපි දැන් ඒක උසාවියට තමයි බාර දෙන්න තියෙන්නේ. මම ඒ ගැන විශේෂයෙන් මෙතන කරුණු කියන්නට යන්නේ මට කරුණු ගණනාවක් ඇවිල්ලා තියෙනවා. ඒකේ කාරණ ඇත්ත සත්‍ය මොකද්ද කියන එක තමයි මම හිතන්නේ උසාවියට හොයන්න තියෙන්නේ. ලෝක හැමතැනම පොලිසිය ගැන ප්‍රශ්න තියෙනවා. ඇමරිකාවේ ෆර්ගුසන් නගරේ උනේ වෙඩි තැබීම් වලින් පස්සේ පොලිසියට විරුද්ධව මිනිස්සු පාරට බැස්සා. ඉංගලන්ත ගිය අවුරුද්දේ ඒවෑම තිබුණා. ඇමරිකාවේ අද වෙඩි තියලා මැරුවේ පොලිසිය වෙඩි තියලා මැරුවේ සංඛ්‍යාව ඇත්ත වශයෙන්ම වෙඩි තියන්න ඕනද නැද්ද කියලා තියෙනවා. මොකද පොලිසිය කියන්නේ නීතිය සාමය ආරක්ෂා කරන්න තියෙන ආයතනය. ඉතින් පොලිසියෙන් අඩුපාඩුකම් වුණාම මේ ප්‍රශ්න ඇති වෙනවා. මෙහි ළඟදී මේවා ප්‍රශ්න ගණනාවක් පැන නැගිලා තිබුණා. ඇඹිලි පිටියේ සිද්ධිය එකක්. අනික තමයි කොටදෙනියාව. දැන් මේ ගැන අපි විග්‍රහ කරලා තියෙනවා. ඒත් ඒකම උසාවියෙන් ඉවත් ක්‍රියාත්මක වෙනවා. ඒත් මම එක කාරණයක් කියන්න කැමතියි මෙතනදී. පොලිසිය කොහේ හරි වරදක් කරලා තියෙනවනේ ඒක වහන්න අපිට උවමනා නැහැ. අපි මෙතෙන්ට සටන් කරලා ආවේ අපි ඔක්කොම මේ දෙපැත්තෙම ඉන්නවා නීතිය රජ කරන්න. නීතිය රජ කරනකොට අඩුපාඩුකම් හොයන්න තියෙනවා. ඒ වගේම මම කියන්න කැමතියි මට අනුර කුමාර දිසානායක මන්ත්‍රීවයි කතා ඉදිරියෙන් සෙපේරා හිතපු නියෝජ්‍ය පොලිස් පොයතුමා ඉතිහාසය ගැන කරලා තියෙන විග්‍රහයක් තියෙනවා මට නම් ඊට වඩා වෙනස් කාරණයක් තියෙන්නේ ඇයි පොලිසිය බ්‍රිතාන්‍යයි පොලිසිය ඇති කරේ බ්‍රිතාන්‍ය පොලිසිය ඇති කළා අවුරුදු 30ක් යන නිසා ලංකාවේ පොලිසිය ඇති කළා මොකද බ්‍රිතාන්‍ය මීට ඉස්සෙල්ලා ගෙනාවේ නීතිය ඇති කරන්නේ පොලිසිය විතරක් නෙමෙයි උසාවිය තියෙනවා අධිකරණයේ තියෙනවා පොලිසිය තියෙනවා මාධ්‍යයේ තියෙනවා මේ ආයතන තුනම වමට මේ ආයතන තුනම අරගෙන තමයි කරන්න තියෙන්නේ ඉතින් මා අධිකරණයේ ලංකාවේ ඉතිකරේ 1835 අපිට අමතක වෙනවා ආසියාවේ අප්‍රිකාවේ පළවෙනි අධිකරණයේ ඉතිකරේ නවීනක ඉතිකරේ ලංකාවේ කියලා නීතිය ආධිපත්‍ය පටන් ගත්තේ ලංකාවේ අවුරුදු 30ක් යන ඉස්සර පොලිසිය ගෙනාවා පොලිසිය එක්ක ඊට පස්සේ ඒ වගේම තමයි මාධ්‍යයක් පටන් ගත්තේ සිලෝන් ඔබ්සර්වර් පත්තරේ එහෙම මේ ඔක්කොම එකට යන්න තියෙන්නේ මේ ඔක්කොම එකට වැඩ කටයුතු කරගෙන යන්න තමයි ඒ කාලෙදි ඇති කරේ එතනදී බ්‍රිතාන්‍ය නීතියාවම බ්‍රිතාන්‍යවත් ක්‍රියාත්මක කරා ඒ වගේම ලාංකීයන් ගැනත් ඔයාලා බලන්න හොඳම උදාහරණයක් තමයි මේ නීතිය පොලිසිය විතර නෙමෙයි බ්‍රිතාන්‍ය ආණ්ඩුක බ්‍රේස් ගර්ඩ්ල් අල්ලගන්න මාක් ඇන්තනි බ්‍රේස් ගර්ඩ් සුද්දෙක් එයාව අරගෙන මේ රටින් පිටවහල් කරන්න කියලා පොලිසිය ගියා පොලිසිය ඒ නියෝගය අනුව අරගත්තා. ඒත් පොලිසිය විතර නෙමෙයි නීතිය ක්‍රියාත්මක කරන්නේ. ඒ පාර උසාවියට ගිහින් හේබියස් කෝපස් එකක් ඉල්ලුවා පොලිසියට ඉදිරිපත් කරන්න කියලා. ඒ පාර උසාවිය තීරණයක් දුන්නා මාක් ඇන්තනි බ්‍රේස් ගර්ඩ්ලව අත්අඩංගුවට අරගන්න බෑ කියලා. ඉතින් මේ දෙකම උවමනයි. ඒ කාලෙදී මාධ්‍යයෙන් උද්දැපති මේ ආයතන තුන එකට වැඩ කරන්න උවමන. වැඩ කරන්නේ නැති අවස්ථාවට මේ කඩාපයි. දැන් ගිය අවුරුදු 10 දී අන්න ඒකයි සිදු වුනේ. राजपक्ष रेजिमे अटते मे आयतन तुणम नति कर अधिकरणे पोलिसिय माध्य नति कल एवर्त विरुद्ध अभी सटन करे जाएंगे हदागिने अन्न तीर्ण मम नह की अन्न अभी तीन तेंटे अन्न मैं देंगे अभी मैं कारक सभा अति कर आम पोलिसिय कहने तब कथा कर पूलो सेवे अडुपाडुकन तीन एवं अलुत कर अंटोने पोलिसिय नवीकरण ब्रितानियंग इल्लो आधार अनित्यांगलिंग आधार इल्लो पड़ीवेडी कर अन्नोने युक्तुमा किया අපිට නවීන පොලිසියක් හොඳම පොලිසිය එක කාලයක ආසියාවේ හොඳම පොලිසිය තිබුණේ ලංකාවේ. දෙවනි ලෝක යුද්ධයෙන් පස්සේ ආසියාවේ හොඳම පොලිසිය තිබුණේ ලංකාවේ. මොකද්ද අපිට උනේ? අපි දෙන්න යන හොඳම පොලිසිය හොඳ අධිකරණයක් තිබුණේ. මේ ඔක්කොම නැති කරා. ඔබතුමා කියනවා දේශපාලයන්ගේ යොදවලා පොලිසිය දාලා මැරුවා කියලා හරි හමුදාව දාලා තේක එකයි දාලා මිනිස්සු මැරුවා ඒවත් නැති ආයත. ඒව ගැන අපි හොයන්න තියෙනවා. ඉතින් පොලිසිය උනේ අඩුපාඩුකම් එතන හොයන්න තියෙනවා. ඇඹිලිපිටිය උසාවියෙන් කතා කරන්න. ඒත් අපිට තියෙන්නේ කවුද මේ තීන්දුව දෙන උසාවිය? අද අපි අප්පුඩි ගහන මේ අධිකරණයේ දුන්න කියලා. ඒ අධිකරණයටත් බලපෑම් තිබුණා. අධිකරණයේ පොලිසිය දෙකම නිවැරදි කරගෙන යනවා. ඒක ඇතුළෙකුත් සිදු වෙන්න ඕනේ. ඒකයි සිදු වෙන්නේ. අපිට අලුතෙන් අධිකරණයක් ගෙනලා දාන්න බෑ. අලුතෙන් පොලිසියක් ගේන්න බෑ. පොලිසිය ඇතුළේ දකුණු ඉදරේ උතුරේ උතුරේ ජනතාවට උනේ ඒවා අපි දන්නවා. මමත් එතෙන්ට ගිහින් තියෙන විභාග කරන්න ඕනේ තැන් විභාග කරන්න ඕනේ වෙලා තියෙනවා වෙන එකත් ඇදී බුද්ධි අංශයෙන් ගෙනල්ලා ගලබඩ ගලබඩවත් එන ආනිසන්දෝ සිලිකෝතල්ල දැම්මෙන් පස්සේ තව මොනවද අපිට නීතිය ගැන කියන්නේ
මට ගහන්න කියලා මිනිස්සු ගෙනාවනේ. ඉතින් ඔකට පොලිසියට දොස් කියලා පොලිසියත් දැනගත් මේක වැරදි කියලා. ඒකයි මන්ත්‍රීතුමා ජනවාරි 8 වෙනිදා පොලිසියේ බහුතරයක් අපි එක්ක එකතු වෙලා මේක එපා කියලා කිව්වේ. ඒ ටික විතරයි මතක තියාගන්න. සිංහල වෙන්න පුළුවන් දෙමළ. දැන් මේ පොලිසිය හදන්න උදව් කරපො. පොලිසිය වැරදි ඇති කරන්න ඕන. අධිකරණයේ අඩුපාඩු ගොන් පෙන්නලා හදන්න ඕන. අපේ තිබුණා. දැන් බලන්න අපේ මැතිවරුන්ගේ පවුලේ අය පොලිසියට ගෙනින් තියෙනවා. අපේ මන්ත්‍රීතුමිය ගෙනිච්ච. කමන්නේ අපි හදාගමු. අපි ඔක්කොම නිරර්ධයලා යන්නේ. ඒත් මේක වෙලා තියෙන්නේ ඒව කරන ගමන් පොලිසියට විරුද්ධ දඩේ මේ යන්න විතරක් එපා. මං කතා කර අධිකරණයේ පොලිසියයි අපි ගැන. මේ දඩේම කරන්නේ ඒ කවුරුවත් නෙමෙයි. දඩේම කරන්නේ මාධ්‍ය. මාධ්‍යනේ දඩේ මොකද්ද? දැන් ඇඹිලි පිටියේ ওই මරණය ගැන මං කතා කරන්න. ඊට පස්සේ ඇවිල්ලා කිව්වා පොයේ බල කරා කියලා මේ මාධ්‍යවේදීන්ගේ කටුසටහන් ගන්න. මම අහනවා කවුද මේ ජයන්ත නානායක්කාර කියන්නේ? එක්නෑයි ගොඩ මැරුවාම කොයිද නැති කරාම කොයිද හිටියේ? දසන්ත වික්‍රමතුංග මැරුවද්දි ජයන්ත නානායක්කාර කතා කරාද? කරුණාකරලා මට කියන්නකො මේ මේවා ගැන කෑ ගහන මිනිස්සු. නෑ උඩින කියන්නේ දන්න නිසා මට එතන ඉතින් දන්නව මම කියන්නම්. ජයන්ත නානායක්කාර කාගේ සාක්කුවේද හිටියේ කියලා කියන්නේ? ඕක දඩේමේ ගිය කෙන්නේ. ඒ කාලේ දඩේමේ ගිය එක වහන්න මේවා කරන මම කියන්නේ ඕක සිදු වුණා නම් ඉස්සෙල්ලා ඔය මාධ්‍ය නිදහස වෙනුවෙන් සටන් කරපු මාධ්‍යවේදියෙකුයි සිවිල් සමාජයේ කෙනෙකුයි නීතිඥයෙක්ගෙන හොයාගන්න ඒගොල්ලෝ වැරදි කියන මම එන්නම් පොලිසිය එක්ක මේවා කරන්න. මම ඒ පැත්ත ගන්න. නැහැ කිව්වොත් දැන් උසාවියට යනවා. මොකද උසාවියට යනකොට යන්න ඕනේ තමන්ගේ අත් පැහැදිලි කරගෙන. කතරු සංසදය දෙයියෝ සාක්කි. උදේනේ ගහනකොට මොකද කතරු සංසදය කරේ? දැන් ඔයගොල්ලෝ යනවා නම් උසාවියට මෙහෙ නැහැ කිව්වොත් අපිත් යන්නම් උසාවියට. මම දෙන්නම් පෙත්තමක්, මම දෙන්නම් දියුරුම් පෙත්තමක්. ඔය එක කතරුවරේක් මේ ඉන්නවා එක මාධ්‍යවේදියෙක්ට විරුද්ධව කේලම් කියලා මේ උස්සගෙන යන්නව සුදු අයන්නේ. මම මැදිහත් වෙලා කරේ. මමත් දන්නවා ඒ අනික් කතරුත් දන්නවා. දේශ මම කියන්නේ දේශේ නාමයෙන් ඔක සුද්ධ කරන්න. නෑ රට දේශේ නාම රට. එච්චරයි. වෙනේ කන්නේ. ඉතින් ඔයවා කියන්නේ කින්ද මේ යන්නේ උසාවියට අපිත් ගිහින් දැම්මොත් ඔයගොල්ලෝ අත් පැහැදිලි නෑ. මාධ්‍යවේදීන්ම දෙයි මේවා. ඉතින් කරුණාකරලා ඕන්නම් උසාවියට යන්න ෆන්ඩමෙන්ටලයිස් ගන්න අපි තෙන්න නැත්නම් අපි ඔක්කොම මේවා කතා කරගෙන විසගමු. ඒ දඩ මේ යන්න එපා. එච්චරයි මම කියන්නේ. දඩේ මේ අනේක හරිනේ. ඒකට මම විරුද්ධයි. පොලිස් කොමිසමයි පොලිසිය එකට එකතු වෙලා වැඩ කරන්න ඕනේ. ඒකයි කියන්න ඕනේ. ඒ දැන් විශාල මේකක් යන. දැන් මට තව එකක් කියන්න. මේ මාධ්‍ය මට කියන්න. දැන් අධිකරණය යටත් කරනවද නැද්ද? ඇඹිලි පිටියේ අධිකරණයට අපුඩි ගහලා හෝමාගම අධිකරණය යටත් කරන මාධ්‍යයක් අපිට වැඩන්නේ නැහැ. සමුන්නාන්සලා හෝමාගම අධිකරණයේ සිද්ධිය ගැන එක කතුව එකක් අද ලියලා තියෙනවද? ඔච්චර ඇඹිලිවිල මට කියන්න. කීවෙන්ද ලංකාදීපෙන් ලියන්නේ? කීවෙන්ද දිවයිනෙන් ලියන්නේ? කීවෙන්ද අදපත්තරෙන් ලියන්නේ? කීවෙන්ද අද ලක්බිමෙන් ලියන්නේ? ඔය ලොකුවට කතා කරන්න යන්න එපා. සමුන්නාන්සලා ජාතිවාදය ගැන මොනවද කරන්නේ? නෑ ඒක ඔක්කොම ප්‍රශ්න තියෙනවා. හැම පත්තරේම මං ඔක්කොමලටම කියනවා. අර පත්තරේ මං එන්නම් පස්සේ. රිවිලට මං කියනවා ඔක්කොම ගේම අහනවා. මං අහන මේ විද්‍යුත් මාධ්‍යේ තමුන්නාන්සලා මොකද්ද හෝමාගම අධිකරණය ගැන කියන්නේ? කතුවැකියන් ලියන්නේ බෞද්ධයෝ හැටියට අපිටත් අයිතියක් තියෙනවා බුද්ධ ආගම ගැන කතා කරන්න. අපි බුදු වහන්සේගේ ධර්මය අදහන්න. අපි හැමදාම කියේ බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි. මහින්ද සරණං ගච්ඡාමි කිව්වේ ගිහි පැවිදියට අයිතියක් නැහැ. දැන් බුද්ධ ආගම ගැන කතා කරන්න. ඒකට වෙනම කතා කරන්න පුළුවන්. ඊයේ මොකද අබේරාමේ කතා කරේ? 20ක් 30ක් ඇවිල්ලා මාධ්‍ය වේදිකි කී දෙන කියලා පාට බහින්න කියලා. හරි. ඔබ දාන හැම එක්කෙනාට මම කොළමින් 100ක් දානවා. ඔබ කොළඹට ගේන හැම එක්කෙනාට මම කොළමින් 100ක් දානවා. දහක් ගේන්න අපි ලෑස්තිද? ඒක අල්ලන්න. 10000ක් ගේන්න අපි ලෑස්ති අල්ලන්න. හිතන්න එපා මේ
ජනබලය යට වෙනවා කියලා ඔය තිබුණේ රෙජිමේට ඕකට ඔය මරණයකට ගියේ මිනිස්සු ඔය නිදහස නැති කරන්න ඉන්න මිස ආපහු සුදුහුණු ගාලා එන්න පුළුවන් කියලා හිතන්න එපා මාධ්‍යෙන් අහන්න නීතිවේදී සංගමයෙන් හෝමාගම ගැන ප්‍රකාශයක් කරා මාධ්‍ය කීයක් එතන දාලා තියෙනවද මේ ගැන මාධ්‍ය කීයක් ඒ ගැන දාලා තියෙනවද ඒ ගැන මම අහන්න මං අහන්න කැමති ඒ මොකද්ද කරන්නේ දැන් අලුත් සෙල්ලමන්නේ පටන්ගෙන තියෙන අනිත් පැත්තෙන් ඉන්නවා කීර්තිවර්ණ කුලසූරිය එයා වල්ලාගෙන දැන් පටන් ගන්නවා තව සෙල්ලම එයා දානවා මේ රණවීරුවන් මරනවා මේක අපි කාටවත් රණවීරුවන් කියන එක මාධ්‍ය කියන්නේ මාධ්‍ය ගැන එක් නැලිකොඩ කියන්නේ කවුද දේශපාලඥෙක්ද මාධ්‍යවේදියෙක්ද එක් නැලිකොඩ ගැන මොනවාද ඔබතුමන්ලා ස්ථාවරයේ මාධ්‍ය මේ රට කියන්නේ විද්‍යුත් මාධ්‍යම එක එකෙන් අහන හැම එක්කෙනාගෙම ආපෝහන් යන එනසුමානේ හැම විද්‍යුත් මාධ්‍යෙන් මං අහනවා හැම එකෙන්ම අහනවා එක් නැලිකොඩ කවු යන්නේ කවුද මාධ්‍යවේදියෙක්ද නැද්ද එයා නැතුණේ එක හරිද නැද්ද කියලා මන් දිවයිනෙන් අහනවා එක් නැලිකොඩ කියන්නේ කවුද කියලා කීර්තිවර්ණ කුලසේ වගේ ගෙම්බෙද්ද මාධ්‍යවේදියෙක්ද දිවය මං අහනවා ලංකාදීපෙන් කියන්න අදපත්තරෙන් කියනවා ඩේලි මිරිකෙන් කියන්න එයා නැතිකඩ වැහද්ද මොකද්ද මේ හොමගම ප්‍රශ්නේ එක් නැලිකොඩගේ භාර්යාවට බැන්නේ එක උසාවියේ ඉරුණිකාවක අපේ මන්ත්‍රීතුමිය ගෙන යන්න පුළුවන් පොලිසියට ඇයි මේ මේ මොකද්ද මේක කරුණාකර ස්ථාවරයක් අරගන්න හැප්පෙන බොරු කියන්නේ නැතුව අනික් සෙල්ල මොකද්ද දැන් දානවා හා ඔයා රිවිර පත්‍රේ දාන්න මේක මං ඇවිල්ලා කියවන්නම් මේ දෙරණේ හරි කොහරි කියවන්නම් කියලා ඕ පත්‍ර මේක ඔකයි ඔය චතුරගේ ප්‍රශ්න ඇති වෙලා තියෙන දෙරණේ මං අහන්නේ චතුරත් ඔය දඩේ මේ ගියේ කෙනෙන්නේ චතුරත් ඔය දඩේ මේ ගියේ කෙනෙන්නේ මං අලුතෙන් කියන්න වැඩක් නැහැ නේ මාදව මඩ වෙලයි චතුරයි ඔක්කොම එකට එකට එකතු වෙලා කෑවා එතන රාජපක්ෂලා එක්ක දැන් එනවා කතා කරන්න අපි දන්නවා ඔක දෙන්න දාලා ජාතිවාදය අදින්න එන්නේ දෙරණේ මං අහනවා දෙරණේ එකක් ඕනෑක් කියන්න පුළුවන් කොළ කෑලි අරගෙන මුද්‍රණයක් මුද්‍රණාලයක් අරන් පත්තරයක් ගහන්න ඒක අපිට ප්‍රශ්නයක් නැහැ ඒත් ගුවන් විද්‍යුත් මාධ්‍ය කියන්නේ ජනතාවටයි තියෙන්නේ ඒක තුنين ජාතිවාදය පතුරන්න බෑ දැන් මේ ජාතික දිනයට විරුද්ධව ගෙනියනවා චතුර ව්‍යාපාරය මම අහන්නම් ඔය රිවර් එකෙන් ගහලා ආපහු පත්තරේ පටන් ගත්ත ඉස්සර කාලෙම දැන් අවුරුදු 5කට ඉස්සෙලානේ දිනමිනේ ගහනවා ඊට පස්සේ ඔක්කොම නැටගෙන කියවන්න කිය. ඔය සෙල්ලම නවත්තන්න. ඒගොල්ල සියර් භාවයක් තියෙන හෙට චතුරේ කිය ඔය රීරියාකා වගේ කියවන්න නැතුව මං කියන එක දාන්න සම්පූර්ණ. මං දෙරණට කියන. අහන්න දෙරණේ ස්ථාවරයේ චතුරේ ස්ථාවරයේ වෙනස්ද? මාදව මඩ වෙලයි දෙරණේ ස්ථාවරයේ එකද වෙනස්ද? ඒවා ඒගොල්ල පිළිතුරු දෙන්න ඕනේ. එතරම් මට කියන්නේ මම දඩේ මේ ගිහින් ජාතිවාදය අදින්න එපා. ඊයේ උනේ කතාව අපි දන්නවා අබේරාම. අපිත් ලෑස්තියකට මූණ දෙන්න. අද මේ රටේ ජාතිවාදය ගෙනියගෙන විභාග කරගෙන යනවා. සතියකින් දෙකකින් තවත් අලුත් ඒවා පිට වෙන්නේ නැහැ නෝ. ඒක දැන් මම කියන්නේ මාධ්‍යයටත් කියන්නේ කොතනද ඉන්නේ කියලා තියන්නේ කරා. මෙතන මාධ්‍යවේදීන් කණ්ඩායම් දෙකක් ඉන්නවා. එකක් ඉන්නේ නිදහස් වෙනුවෙන් සටන් කරපොයි. වික්ටර්ලා මට බැන්නොත් ඉතින් ඒගොල්ලෝ අපි එක සටන් කළා. ඉතින් බැනුම් අහන්න පුළුවන් පිළිතුරු දෙන්න බෑ. ඕනනම් කරුණු පැහැදිලි කරන්න පුළුවන්. රාවේ වාගේ. ඒ දඩේ මේකේ මිනිස්සු ඇවිල්ලා දැන් පටන් ගත්තා සුදන වෙන්න අපිටත් තියෙනවා ඒ ගැන කතා කරන්න. දැන් අලුතෙන් දාලා තියෙනවා මම දැක්ක ඩේලි මිර පත්‍රේ අයිලන්ඩ් පත්‍රේ ඉන්ටර්නැෂනල් ඉන්වෝල්වමන්ට් not ruled out. PM. War crimes probe will have foreign component. මං එහෙම මොකක්වත් කිව්වේ නෑ. මම මොකද්ද කිව්වේ මම අපේ ස්ථාවරේ පැද ඊයේ ඇත්ත වශයෙන්ම මමයි ජනාධිපතිතුමයි විදේශ මන්ත්‍රීතුමයි මේ තත්ත්වය ගැන කතා කළා අනාගත පියවර ගත්තදී මම කිව්වා දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා කිව්වා දැන් එක එක ප්‍රශ්න ඇති කරන්න බැල්ල මම කිව්වා අපි පෙන්නන්න අපි ඔක්කොම ඉන්න එක ස්ථාවරේ මම පාර්ලිමේන්තුවේ අද ප්‍රකාශයක් කරනවා කියලා හොඳ වෙලාවට අපි එකක් තියෙනවා අපි ජෙනීවා යෝජනාවේ ඉන්නවා
එතන කියන්නේ participation of foreign judges commonwealth judges සහාය වීමට සහයෝගය දීමට සම්බන්ධ වීමට ඒ අපේ ස්ථාවරය තුල අපි කිසි විටක පිළිගන්නේ නැහැ ජාත්‍යන්තර යුද්ධ අධිකරණය මම කිසි දවසක රෝම ප්‍රඥප්ති අත්සන් කරේ නැහැ we are not signed the statute of rome අපේ ව්‍යවස්ථාව ඇතුලේ පරමාධිපත්‍යයයි ජනතාවට ඒ පරමාධිපත්‍ය අධිකරණ බලය ජනතාව පාර්ලිමේන්තුවේ ඉඳන් ක්‍රියාත්මක කරන අධිකරණය තුලින් ශ්‍රේෂ්ඨ අධිකරණය තුලින් අපේ ශ්‍රේෂ්ඨ අධිකරණය ලෝකයේ තියෙන පැරණි එක ඇමරිකාව වගේම අපේක 1835 පටන් ගත්ත ඒ අපේ ව්‍යවස්ථාදා ව්‍යවස්ථාවේ තියෙන අපේ ශ්‍රේෂ්ඨ අධිකරණේ සමාජිකයන් කොහොමද පත් කරන්නේ ඒක ලාංකික පුරවැසියන් වෙන්න ඕනේ ඒක අපිට පයින්න බෑ ඒක අපි පිළිඅරගෙන වැඩ කරන්නේ ප්‍රොසිකියුටර්ස් who are the prosecutors who can come in court කවුද නරදාන්න පුළුවන් අපේ ව්‍යවස්ථාව යටතේ උසාවියේ ඉදිරිපත් වෙන අය උසාවිය තීන්දුව කරන්නේ අපි ඔක්කොම විභාග අරගෙන පාස් වෙලා උසාවියට ඇවිල්ලා තියෙන නීතිඥ අධිනීතිඥ හැටියට එයින් පිට කාට හරි එන්න තියනවනම් විදේශිකයෙක් එයා උසාවියට ගිහින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉඩ ඉල්ලන්න ඕනේ ශ්‍රේෂ්ඨාධිකරණේ තීන්දුව කරලා පුළුවන්ද නැද්ද කියලා ඒක අපේ වැඩක් නෙවෙයි ඒකත් අපි වෙනස් කරන්නේ නැහැ හා හා නැ නැ කවුරු හරි විදේශ නීතිඥයෙක්ට ශ්‍රේෂ්ඨාධිකරණයට ඉල්ලීමක් කරන්න මම ඉදිරිපත් වෙනවද නැද්ද කියලා to appear or not එතකොට නීතිඥ සංගමයෙන් අහයි අහලා මේවා කළා කරයි ඒකයි සාමාන්‍ය සිරිත ඒක වෙනස් වෙන්නේත් නැහැ ඒක ඇතුලේ සහාය දෙනවා කියන එක ප්‍රශ්නයක් නෙමෙයිනේ ඒක ඇතුලේ සහාය දෙන්න අපි එදා සමහර අය කිව්වා ලාංකිකයන් ආවෙකට සම්බන්ධ වුණාට කමන්නේ පිටරට හිටියා කොහොමද අපේ විශේෂ නීතිඥ කාර්ය අධිකාරී නොගුචි කියන ජපන් එක්කෙනාගේ ආධාරත් අපි ඉල්ලුවා උපදෙස් ඉල්ලුවා දැන් TRC එක සත්‍ය කොමිසන්න කොහොමද දකුණු අප්‍රේ උදව් ගන්න සිදුවේ මෙතන ජනාධිපතිතුමා කිව්වා එතුමා හිතන්නේ අපිට එච්චර කට්ටිය උමනයි කියලා එතුමා කිව්වා අපිට ලංකාවයි එක්කම හුඟක් ඒවා කරන්න පුළුවන් කියලා ඒ කවුද කියලා අපි මෙතන හිතුවා මොකද අපි සාකච්ඡා කරලා තියන්නේ කරන්නේ එක්කෙනෙක්ද ඕනේ පහක්ද ඕනේ 10ක්ද ඕනේ අපි ඔක්කොම එකතු කරලා ඒ ආයතන වලින් කියන්නේ වෙයි ඒත් විදේශ සහාය ඊට ඉස්සෙල්ලත් ගත්තා පරණගම කොමිසම පත් කරද්දි ඒකට සහාය වෙන්න කියලා විදේශ නඩුකාරව නීතිඥ තුන් දෙනෙක් දැම්මා ඩෙස්මන් සිල්වා හයිම ශ්‍රීමත් ඩෙස්මන් සිල්වා මහත්මයා පත් කරා ඉතින් ඔය රාමු යටතේ යන එකේ එවලේ ප්‍රශ්නයක් නෙමෙයි නේද මොකද්ද අද අයිලන්ඩ් එකටයි දේලිමිටරයි තියෙන කැක්කුම දැන් I mean they want to support even the international inquiry එදා they supported the international inquiry අත මෙතන වෙනසක් නැහැ මේවා මේ මේ මේගොල්ල බලාගෙන ඉන්නේ ආණ්ඩුව වැටෙයිද කැඩෙයිද කියලා. ඕක සිදු වෙන්නේ නැහැ. ඒක සිදු වෙන්නේ නැහැ. හැමදාම බලාපොරොත්තු වෙමින් ඉන්නේ. මම මොනවා කරන්නද? අනික ලංකාවේ මේ ජාතික ගීය ගැන ප්‍රශ්න ජාතික ගීය සිංහලෙන් තියෙනවායි දෙමළෙන් කියන්න පුළුවන් කියලා. ව්‍යවස්ථාවේ තියෙනවා අපි සාමාන්‍යයෙන් ප්‍රධාන වශයෙන් කරන්නේ කුමක්ද කියලා ඒකට යෝජනා කීපයක් තුනේ අපි සංවිධාන කමිටියට බාර දුන්නා ඒක බලන්න පුළුවන් නීති වෙන මෙතන කියන කැබිනට් not decide on anthem language අපි කොහොමද තියෙන්නේ ව්‍යවස්ථාවෙන්නේ තියෙන්නේ කළා තියෙන්නේ කවුරුනා කළා ව්‍යවස්ථාව කියවල අපි දන්නේ හැමදාම දඩේමේ ගිය මිනිස්සු මට ගෙදර යන්න කිව්වේ මිනිස්සු දැන් හිර වෙලා ඉන්නේ ඒගොල්ලෝ ගෙදර යන්නේ කොහොඳ ඊට වඩා එකක් නැහැ මට නම් කියන්න පොලිසිය අඩුපාඩුකම් හදමු අධිකරණයේ අඩුපාඩුකම් හදමු ඒ දඩමේ ගිය මිනිස්සු තමන්ගේ වැරද්ද වහගන්න ඒගොල්ල දඩේම යනවා නම් ඒකට විරුද්ධව අපි මාධ්‍යයට කියන්නන තමුන්ව හැදිලා එන්න මෙතෙන්ට එකතු වෙන්න මෙතන ඉන්නවා මාධ්‍ය හුඟක් අය ඉන්නවා තමන්ගේ අයිතිවාසිකම් වෙන පෙනී සිටියයි අනේ ඒ අයට ශක්තියක් දෙන්න තමන්ගේ වැරදි වහගන්න මෙතන කරන්න එන්න එපා ඒකට අපි ලෑස්ති නැහැ ඒ පොලිසිය හදන්න මේ සභාව තියෙන්නේ මේවා සාකච්ඡා කරන්න. පොලිසිය තව අඩුපාඩුකම් සිදුවේ විටින් විට. එයා මේ සාකච්ඡා කරලා උසාවියට ගිහින් තමයි ඒක හැදිලා එන්නේ. අපිටත් තියෙනවා පොලිසිය ප්‍රතිසංවිධාන ගැන කතා කරන්න. ඒත් පොලිසියට අපි ඉඩ දෙන්න පොලිසියට වැරදි කරපු අය ඉවත් කළේ ඉස්සරහට එන්න. අධිකරණය කරන එක පොලිසිය කරනවා. අනික් දෙපාර්තමේන්තු කරනවා. ඒ දඩමේ යන එකට ඉඩ දෙන්න බෑ. ඒකට මම නම්
පක්ෂ වෙන්නේ නැහැ. මමත් මෙතන ඉඳලා තියෙනවා. මෙතෙන් මෙතුමා කිව්ව හැටියට අඩුපාඩුකම් ගැන කතා කළා. අපි ගත යුතු මොකද්ද? මම හිතන්නේ මේ කාර්යක සභාව ඇති කරාම අපිට හුඟක් අවස්ථා හම්බේ එදිනෙදා වැඩ කටයුතු ගැන හොයලා බලන්න. ඒක මමත් විශේෂයෙන්ම කතා ක්‍රියා කරන්නේ කතානායකතුමායක ඒ වැඩ කටයුතු කරන්නේ. ඒ නිසා පොලිසිය ගැන දකුණේ විශාල උතුරේ විශාල ප්‍රශ්න තියෙනත් පොලිසිය එකක් ක්‍රියාදාමයක් ගත්තා 500ක් බඳවා ගන්න හොඳ ඉල්ලීම් පත්‍ර ආවා. ඒක ආරම්භ විතර අපි තවත් අය අර ගන්න ඕනේ. දෙවිඩ කතා කරන උතුරේ නැගෙනහිර උදවිය අපි පොලිසියට අර ගන්න ඕනේ. එතකොට තමයි උතුරේ ජනතාවට පොලිසිය ගැන විශ්වාසයක් තියෙන්නේ. මං රාජ ආරක්ෂාව පිළිබඳ රාජ්‍ය අමාත්‍යතුමාට කිව්වා මේ ශිෂ්‍ය බට කණ්ඩායමටත් උතුරේ පාසල් සම්බන්ධ කරගන්න. ඔයගොල්ලෝ ලෑස්ති නම් කතා කරලා කියන්න අපිත් ලෑස්ති ආපෝ ශිෂ්‍ය බට කණ්ඩායම ආරම්භ කළා. ඒගොල්ලෝ යුද්ධ හමුදාවයි නාවික හමුදාවයි ගුවන් හමුදාවට දැනුණා. අපිට හමුදා ඉවත් ගන්න මේ හමුදා පාවල දෙන්න වැඩක් නැහැ. අපි ඉන්නේ හමුදාව ආරක්ෂා කරන්න. අනාගතයට ගෙනියන්න. ඒත් යුද්ධ ගැන විභාග කරන එක අපි ගත්තේ තීරණයක් නෙමෙයි. ඊට ඉස්සෙල්ලා ගත්තේ තීරණයක්. අපි නෙමෙයි ඒක ගෙනිච්චේ. ඒත් අපි කියලා තියෙන්නේ අපි දැන් මේක නිකගත්වයකට ඇති කරලා තියෙනවා. ඇත්ත දැනගන්න එක. ඒ හුඟක් කාණ යන්නේ තියෙන්නේ සත්‍ය කොමිසමට. ඒත් හමුදාවෙත් ගෞරවයට ආනියන විදියට කරුණු තියන හමුදාවෙත් ගැන නඩු දාන්න කියලා. ඒ යුද්ධ අධිකරණය. ඒත් මතක තියාගන්න ඉක්ණලි කොටයි. ලසන්ත වික්‍රමතුංග යුද්ධ අපරාධය වෙන්නේ මේ. ඒවා සාමාන්‍ය නීතියෙන් නැති උනේ ඒවා. අපි හොයාගන්න ඕනේ මොකද්ද උනේ කියලා ඒකට. ඒක සාමාන්‍ය නීතිය. ඒවා රණවිරු ඒවා මේවා නෙමෙයි. යුද්ධෙදි මොකද්ද උනේ? සත්‍ය හොයාගන්න එකක්, නඩු දාන්න එක මම හිතන්නේ ඒ කව හුඟක් අය කියන්නේ සත්‍ය හොයාගන්න. හමුදාවට හානි වෙන විදිහට වැඩ කරා නම් හමුදාව ඇත් කියනවා ඒවත් තේ සමාන නඩු. ඒවා මොනවද කියලා අපි පස්සේ තෝරා ගන්න බේරාගෙන බේරගමු. කවුරුත් පාවා දෙන්න වැඩක් නැහැ. මේ රණවිරු අමුතරේ රණවිරු අමාරුවේ කියන්නේ මේ මහ බොරුවන් නෙමේ කරන කතාව දැන් වෙන එකක් නැතුව ගහන්නේ රණවිරු අනතුරනේ මොනාටද ගිහින් 2009 එකඟ වුණේ ජෙනීවනක නුවර අපි කිව්වේ නෑ යන්න කියලා අපි කිව්වේ නෑ විවාහ කරන්න කියලා අපි කිව්වේ නෑ දරුස්මාන් කොමිටියට යන්න කියලා ඒවා වැරදි නම් දැන් කරුණාකරලා කරපු නිදි ගිහින් ගඟට පයින්න මෙතෙන්ට එලා ජාතිවාදය අදින්න එපා කියලා මං කියනවා